ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ අගෝස්තු මාස 29 වෙනිදා සිට සැප්තැම්බර් මාස 2 වෙනිදා දක්වා. මෙම තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී. ඔබ දන්නවා මෙම ලෝඩ්ස් ක්‍රීඩාංගණය කියන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්, ක්‍රිකට් වල මහගෙදර නමින් සමය හඳුන්වන්නේ. කෙසේ වෙතත් මෙම දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 38 වැනි ටෙස්ට් තරගය ලෙසයි. එංගලන්තයේ පැවැත්වී තිබෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙතෙක් ටෙස්ට් තරඟ 19ක් පැවැත්වී තිබෙනවා. ඉන් තරඟ 9ක් ජයග්‍රහණය කර තිබෙන්නේ එංගලන්ත කණ්ඩායම. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ තරඟ 3ක් පමණයි. ඒ වගේම ලෝඩ්ස් ක්‍රීඩාංගණය ගැන කතා කළහොත්, ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙතෙක් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟ 8ක් පැවැත්වී තිබෙනවා. ඉන් තරඟ 2ක් ජයග්‍රහණය කර තිබෙන්නේ එංගලන්ත කණ්ඩායම. තරඟ 6ක් ජයපරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකාවට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙතෙක් කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී නැහැ. ඒ නිසා මේ තරගාවලියේදී ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ඉතාමත් විශේෂයි. හේතුව තමයි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ජයග්‍රහණයක් සොයමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ඉතාමත් වැදගත් වෙනවා ඇති. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවති ප්‍රථම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජයටපත් වුණා. ඇත්ත වශයෙන්ම මෙම පරාජයට ප්‍රධාන හේතුව වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලබාගත් අඩු ලකුණු සංඛ්‍යාව හේතුවෙන්. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වුණා. නායක දරණ්ඩිල් සිල්වා සහ තම මංගල ටෙස්ට් තරඟයට සහභාගී වූ මිලාන් රත්නායක යන ක්‍රීඩකින් දෙදෙනා පමණයි පිතිකරුවන් ලෙස සාර්ථක වුණේ. විශේෂයෙන්ම ආරම්භක පිතිකරුවන්ගේ සම්බන්ධතාවය ශ්‍රී ලංකාව පැත්තෙන් තවත් ශක්තිමත් කරගත යුතුයි. ඒ නිසා බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන ලයිස්තුවේ වෙනසක් වුවහොත් ආරම්භක පිතිකරුවන්ගේ වෙනසක් වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව ආරම්භක පිතිකරුවකු ලෙස ශ්‍රී ලංකා සංචිතයේ සිටින පැතුම් නිශ්ශංකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කිරීමට බොහෝ දුරට අවස්ථාව ලැබීමට ඉඩ තිබෙන බව තමයි අපට දැන් තොරතුරු ලැබී තිබෙන්නේ. පැතුම් නිශ්ශංක දැනට ටෙස්ට් තරඟ 9කට සහභාගී තිබෙනවා. එහිදී ඔහු ශතක 1ක් සහ අර්ධ ශතක 5ක් රැස් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු අවසන් වරට ටෙස්ට් තරඟයකට සහභාගී තිබෙන්නේ 2022 වසරේ ජූලි මාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී. ඒ කියන්නේ වසර 2කට පමණ පසුව තමයි ඔහුට මෙම තරඟයේදී අවස්ථාව ලැබුණොත් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන ටෙස්ට් තරඟයකට. ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ වෙනසක් සිදුවන බව තමයි වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන්ගේ වේග පන්දු යවන මාර්ක් වුඩ් වෙනුවට වමතින් වේග පන්දු යවන ජෝෂ් හල් සංචිතයට ඇතුළත් කර තිබෙනවා. තමාගේ දකුණු පාදයේ කලවර ප්‍රදේශයේ ඇතුළේ තිබෙන මස් පිඩු ආබාධය හේතුවෙන් තමයි මාර්ක් වුඩ්ට මෙම තරඟාවලියෙන් මේ වත්වීමට සිදු වී තිබෙන්නේ. අපි දුටුවා මාර්ක් වුඩ්ගේ පන්දුව කමුවේ තමයි දිනේෂ් චන්දිමාල්ගේ දකුණතේ මාපට ඇඟිල්ල තුවාල වුණේ. ඒ හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ව එක්ස්රේ පරීක්ෂණයක් සඳහා රෝහලට රැගෙන ගියා. නමුත් ඒ වගේම මාර්ක් වුඩ්ටත් රෝහලට යාම සිදු වුණා ඔහුගේ ආබාධය ගැන පරීක්ෂණ කිරීම සඳහා. කෙසේ වෙතත් මාර්ක් වුඩ් වෙනුවෙන් නම් කොට තිබෙනව සංචිතයට ජෝෂ් හල්. ඔහු ශ්‍රී ලංකාව සමග පැවති සිව් දින පෙරහුරු තරඟයේදී ඉනිම දෙකේදී කඩුලු 5ක් දවාගත් ක්‍රීඩකයෙක්. ඒ අනුව ජෝෂ් හල් නම් වේග පන්දු යවන්නා ලෝඩ්ස් ඉදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි. ඒ වගේම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අවසන් වරට ටෙස්ට් තරඟයක් පැවති තිබෙන 2016 වසරේදී එම තරඟයේ ජයපරාජයෙන් තොරව අවසන් වුණා. 2016 වසරේ ජූනි මාසයේ 9 වෙනිදා සිට පැවති එම තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් 4 දෙනෙක් පමණයි මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන්නේ. ඒ කියන්නේ දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ චන්දිමාල් යන පිතිකරුවන් 4 දෙනා පමණයි අවසන් වරට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබෙන්නේ.